පුතේ ක්ලාස් එකට සම්බන්ධ වෙදි තමන්ගේ නමින් එන්න හොඳේ. චීන අකුරු වලුයි, ජපන් අකුරු වලුයි, කොරියන් අකුරු වලුයි එන්න ලෑස්ති වෙන්න එපා. තමන්ට ගෙදරින් නමක් දාලා ඇති ඒ නමින් එන්න ක්ලාස් එකට. හා සර්. අපි ගොබරේ දීපෑමයි. හරි අයබෝන් පුතේ සීරු දිනාටම ආ ලස්සන චිත්‍රයක් ඇඳලා තියෙනවා ලස්සනයි ආ නුවන්දරි ලස්සන චිත්‍රයක් ඇඳලා තියෙනවා හොඳයි හරි හැමෝටම පුතේ සුබ සැන්දෑවක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම තාම ඔයාලගේ මයික් ඔන් කරන්න බෑ මං මෙහෙන් ඕෆ් කරලා තියන්නේ හරි මං ඕගලගේ මයික් තා චුට්ටක් हयवसर लमाई की
ගොඩා පොඩි දරුවන මේ එකේ දෙකේ තුනේ පන්තිවල ඉන්න කට්ටිය නෙමේ. ඒ නිසා ක්ලාස් වලට සම්බන්ධ වෙද්දී යම් විනයක් තියාගෙන ඉන්න ඕනි හැමෝම. හැමෝටම විනයක් කියලා දෙයක් තියෙන්න ඕනි. ඒ වගේම ඔන්ලයින් ක්ලාස් එකකදී හැසිරෙන්න ඕනි විදිය දැනගන්න ඕනි. මම ප්‍රශ්නයක් අහපුවාම හරිද? මම ප්‍රශ්නයක් අහපුවාම හැමෝම Tamanගේ වීඩියෝ එක ඔන් කියන්නේ මයික් එක ඔන් කරලා කෑ ගහන්න එපා. හරි මම ප්‍රශ්නයක් අහවම හෑන්ඩ් රයිස් එක තියෙනවනේ ඔස්සලා තියන්න. එතකොට මට පෙන්වන්න ඕනේ කවුද කියලා. මං එයාලගෙන් ප්‍රශ්න අහන්නම්. හරි නැත්තම් කියන්නේ අනේ සර් මං කියන්නම්කෝ අනේ මං කියන්නම්කෝ අනේ මට කියන්න දෙන්නකෝ. ආ එහෙම නැත්තම් හැමෝම එකපාරට පැනලා කියන්න ලෑස්ති වෙන්න එපා. එතකොට මට ඇහෙන්නේ නැහෙනි. කෝලහලයක් වගේ තමයි ඇහෙන්නේ සද්දෙ වැඩි. හරි ඒ නිසා දැන් මම මයික් ඔන් කරන්නම් ඔයාලගේ මයික් ඔන් කරන්න පුළුවන් වෙන්න විදිහට. හරි එනතවලන් ප්‍රශ්නක් තිබ්බොත් ඒක මගෙන් අහගන්න විදියක් නැහැනේ. හරි ඒ නිසා මම මයික් ඔන් කරනවා. දැක්කද මයික් ඔන් කරපුවම කට්ටියගේ මයික් ඔන් වෙනවා. ඒ නිසා හැමෝම තමන්ගේ මයික් ඕෆ් කරගන්න ක්ලාස් එකට සම්බන්ධ වෙද්දී. හරි එතකොට අපි මේ වෙනකොට සාකච්ඡා කරන්නේ අපේ පාසල කියන මාතෘකාව. අපේ පාසල කියන මාතෘකාව තමයි අපි මේ වෙනකොට සාකච්ඡා කරන්නේ. හරි 6 වසරද පුතේ මම ටියුට් වලින් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද පාඩම් නේද පාඩම ඉතා කෙටි පාඩම් කියන කෙටි පාඩම් කියලා කියන්නේ සුළු සුළු කරුණු තියෙන නිසා ඒකට වෙනම ටියුට් එකක් හදන්න ඕමනා කරන්නේ නැහැ. අපි පොතේම ලියමු. හරි මම හිතනවා ඔයාලා හැමෝටම පුරවැසි අධ්‍යාපනය ලියන්න වෙනම පොතක් තියෙනවයි කියලා. දීපු ටියුට් එකේ හැමම තියාගන්න. හරිද දීපු ටියුට් එකේ හැමම තියාගන්න. අනිත් ඒවා අපි පොතෙන් සාකච්ඡා අපි පොතක ලියමු. හරි හැමෝම තමන්ගේ පෙන්වන්න මට පුරවැසි අධ්‍යාපනයේ පොත. ගිය සතියේත් මම ඕගලන්ට කිව්වා දී සතියේ ආන් ඔන්න එක්කෙනෙක් හොයන ඇඳපල්ලද කොහෙද පොත. දෙදින කට්ටියට හැමෝටම තියෙනවා. හරි. හරි. හරි පුතේ හරි. හරි. අද අපි කතා කරන්න තියෙන්නේ අද අපිට කතා කරන්න තියෙන මාතෘකාව තමයි ආචාර්ය CWW කන්නංගර මහතා. CWW කන්නංගර මහතා පිළිබඳව තමයි අද අපිට මුලින්ම කතා කරන්න තියෙන්නේ. ඒ නිසා හැමෝම තමන්ගේ පොතේ මාතෘකාව ලියාගන්න ආචාර්ය CWW කන්නංගර මහතා. 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 හැමෝම තමන්ගේ මාතෘකාව ලියාගත්තද? ලියාගත්තා. හරි. කවුරු මෙතන ඉන්නවද? මට අත උස්සන්න බලන්න. කන්නංගර මහතා පිළිබඳව මොනවා හරි දෙයක් දන්න කවුරු ඉන්නවද? CWW කන්නංගර මහතා පිළිබඳව දන්න කවුරුම හරි ඉන්නවද? හෑන්ඩ් රයිස් දාන්න බලන්න. මට කියන්න වෙසඳු මොකද්ද වා පුතේ CWW කන්නංගර මහතා ගැන දන්නේ?
කියන්න බලන්න. පහස අධ්‍යාපනයේ පියා. ආ එයා තමයි CWW කන්නංගර මහතා තමයි නිදහස් අධ්‍යාපනයේ පියා වෙන්නේ. අන්න ඒ හේතුව තමයි. හරිද? අන්න ඒ හේතුව තමයි අපිට මේ CWW කන්නංගර මහතා සුවිශේෂී වෙන්න ඉතාමත් වැදගත් කාරණා වෙන්නේ. අද අපි මේ බාලාංශයේ ඉඳලා විශ්වවිද්‍යාලය දක්වා නොමිලේ අධ්‍යාපනය ලබන්නේ. අපි නොමිලේ අධ්‍යාපනය ලබන්නේ. ඕගොල්ලන්ගේ ඉස්කෝලේට අර ඉස්කෝලේ අවසාන වෙලා මාසයක් ගන්න ඕගොල්ලන්ගේ අන්තිමන සල්ලි කීයක් කර එකතු කරමුද පුතේ? නෑ නේද? අපි හරිද? අපි නොමිලේ අධ්‍යාපනය ලබන්නේ. ඒ වගේම අපිට නොමිලේ නිල ඇඳුම් ටික ලැබෙන්නේ. නොමිලේ පෙළපොත් ටික ලැබෙන්නේ. ආ නොමිලේ යටිතල පහසුකම් ටික ලැබෙන්නේ. මේ අධ්‍යාපනය කියන එක අපිට ලැබෙන්නේ අපේ මේ රට තුල නොමිලේ. හරිද? එතකොට මෙන්න මේ తත්වය උදා කරවන්න මේ CWW කන්නංගර මහතා තමයි මූලිකත්වය ගත්තේ. හරි? පුතේ මේ එක තැන ඉන්න ඔයාලා මුලින්ම වැඩ වැඩ නැතුව හරි දැන් සිත්මි පුටු ඇත්තේවත් නැහැ හරි එක තැන ඉන්න පුතේ එහෙම ඇවිදින්නකෝ ක්ලාස් එක කරන වෙලාවේ ඔගොල්ලෝ ෆිසිකල් ක්ලාස් එකකට ගියත් සම්බන්ධ වුණත් ඔයාලට නැගිටලා යන්න දෙන්නේ නැහැ නේද යන්න දෙන්නේ නැහැ නේ පුටුවේ වාඩිලා ඉන්න වෙනවා ඩෙස් එකේ ආන්නේ වගේ මේ පැයකමාර ඇතුළත හරිද මේ පැයකමාර ක්ලාස් එකට සම්බන්ධ වෙලා ඉන්න හරියට තන තන ඇවිදින්න යන්න එපා අහගෙන ඉන්න ආ පුටුවේ මෙහෙම කරන්නයි මෙහෙම කරන්නයි මෙහෙම කරන්නයි හරි එහෙම යන්න එපා පැයකමාරනේ ඉන්න බැයිද හොඳට මම ඉන්නේ හරි හරි ඒ නිසා පුටුවේ ගානට ඉන්න දැන් මෙහෙ ටිකක් කියලා ගියා මේ උස්සන තව ටිකක් කියලා ගියාම මෙහෙ උස්සන තව ටිකක් කියලා ගියා හරි CWW කන්නංගර මහතා අපිට වැදගත් වෙන්න ප්‍රධානතම හේතුව තමයි මේ CWW කන්නංගර මහත්තයා අපිට වැදගත් වෙන්න අපිට සුවිශේෂී වෙන්න ඉතාමත් කාරණා වා අපි නොමිලේ අධ්‍යාපනය ලබන්නේ ආ අපිට පාසල් පෙළපොත් ටික හම්බ වෙන්නේ නොමිලේ අපිට පාසල් නිල ඇඳුම් ටික ලැබෙන්නේ නොමිලේ අපිට පාසලේ යටිතල පහසුකම් ටික ලැබෙන්නේ නොමිලේ එතකොට මෙන්න මේ කියන කටයුතු ටික අපිට ලබා දෙන්න පුරෝගාමී වෙලා කටයුතු කරේ CWW කන්නංගර මහතා. එතකොට මේ CWW කන්නංගර මහතා මේ නිදහස් අධ්‍යාපනයේ මූලිකත්වයේ ලබා දුන්න නිසා මේ CWW කන්නංගර මහත්තයව හඳුන්වනවා නිදහස් අධ්‍යාපනයේ පියා කියලා. නිදහස් අධ්‍යාපනයේ පියා කියලා. එතකොට මේ CWW කියන එකේ තේරුම තමයි පුතේ කිස්ටෝපර් විලියම් විජේකෝන් කියන එක. කිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නංගර. ඒක තමයි මේ CWW කියන එකේ තේරුම. CWW කියන එකේ තේරුම විජේකෝන් sorry මේ කිස්ටෝපර් විලියම් විජේකෝන් කියන එක තමයි CWW කියන එකේ තේරුම. එතකොට මේ CWW කන්නංගර මහත්තයා ඉපදෙන්නේ 1884 ඔක්තෝබර් 13 වෙනිදා. ආ 1884. ආ ඔහු උපත ලබන්නේ 1884 ඔක්තෝබර් 13 වෙනිදා තමයි මොහු උපත ලබන්නේ. මොහු උපත ලබන්නේ පුතේ ආ CWW කන්නංගර මහත්තයා උපත ලබන්නේ මේ බලපිටියයි අම්බලන්ගොඩයි අතර තියෙන රන්දොබේ කියන ගම්මානේ. ආ රන්දොබේ කියන ප්‍රදේශයේ තමයි මේ CWW කන්නංගර මහත්තයා ඉපදෙන්නේ. හරි? එතකොට මේ CWW කන්නංගර මහත්තයා මේ ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ
රන්දොබේ වෙස්ලියානු මිෂනාරි පාසලේ ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ CWW කන්නංගර මහත්තයා ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ කොහෙද රන්දොබේ වෙස්ලියානු මිෂනාරි පාසලේ ඊට පස්සේ ඔහු ඊට පස්සේ යනවා Tamanගේ අධ්‍යාපනය හදාරන්න ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට කොහෙද ඔහුගේ ඊළඟ විද්‍යාලය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය ඔයගොල්ලෝ අහලා තියෙනවද ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය දැන් අර රිච්මන්ඩ් එකේ ඉන්නේ ආවා රිච්මන්ඩ් එකේ ඉන්නේ දැක්කනේ ඒ කියන්නේ මේ CWW කන්නංගර මහත්තයා ඉගෙන ගන්න තියෙන්නේ ඊළඟ එන කුඩා කාලයේදී ඉගෙන ගන්න තියෙන්නේ හරි කුඩා කාලයේදී ඉගෙන ගන්න තියෙන්නේ රන්දොබේ වෙස්ලියානු මිෂනාරි පාසලෙන් ඊට පස්සේ ඔහු අධ්‍යාපනය හදාරන්න ගිහිල්ලා තියෙන්නේ කොහෙටද ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට තමයි ඔහු මේ ඊළඟට ඉගෙන ගන්න ගිහිල්ලා තියෙන්නේ එතකොට මේ CWW කන්නංගර මහත්තයා කියලා කියන්නේ ඉගෙනීමට ඉතාමත් දක්ෂ පුද්ගලෙයි ඔහු ඉගෙන ගන්න ඉතාමත් දක්ෂ පුද්ගලෙයි මේ ඔහු පුතේ 1903 වර්ෂයේ කේම්බ්‍රිජ් ජේෂ්ඨ විභාගයෙන් ගණිත අංශයේ ප්‍රථම ස්ථානය ලබා ගන්නවා 1903 කේම්බ්‍රිජ් ගණිත අංශයේ හරිද ගණිත අංශයෙන් ප්‍රථම ස්ථානය ඔහු ලබනවා එතකොට මේ ඊට පස්සේ ඔහු මේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේම විදුහල්පතිවරයෙකු වශයෙන් මේ ඔහු කටයුතු කරා ගුරුවරයෙකු වශයෙන් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේම ගුරුවරයෙකු වශයෙන් ඔහු සේවය කරා ඔහු මේ ගුරුවරයෙකු වශයෙන් සේවය කරද්දිම ඔහු නීතිය හදාරුවා නීතිය ඉගෙන ගත්තා ලෝ ඉගෙන ගත්තා ඊට පස්සේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් පස්සේ මොහු උගන්වන්න යන්නේ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයට මෝල්ස් මේ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයට සහ ඊට පස්සේ වෙස්ලි විද්‍යාලයට තමයි ඊළඟට ඔහු උගන්වන්න යන්නේ හරිද ඊට පස්සේ මේ අපේ CWW කන්නංගර මහත්තයා හරිද කන්නංගර මහත්තයා 1923 ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකෙක් බවට පත් වෙනවා සමාජිකෙක් පත්තට බවට පත් වෙනවා ඕගොල්ලෝ මේ ව්‍යවස්ථාදායක සභාව කියන එකේම වැඩි ලොකුවට හිතර ගන්න එපා හරිද ඒව 11 වසරදී ඉගෙන ගන්න තියෙන කොටස මේ කන්නංගර මහත්තයාගේ මේ අනුරුවත් අනුරුවක් තියෙනවා ඒකනේ හරි ඔව් ආයෙ මට සම්පූර්ණ නම කියන්න පුළුවන්ද කාගේද CWW නංගර මහත්තයාගේ කිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නංගර නෝට් එක ලියන්න දෙනවා පුතේ තෑන්කියු සර් නෝට් එක අපි ලියන්න දෙන්න තාම මම නෝට් එක ලියන්න දුන්නේ නෑ මම තාම ඔයාලත් එක්ක කතා කරා විතරයි හරි එතකොට මේ කිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නංගර මහත්තයා කියලා කියන්නේ ඉගෙනීමට ඉතාම දක්ෂ පුද්ගලෙයි ඔහු මුලදී ඉගෙනගත්තේ රන්ගොබේ වෙස්ලියානු මිෂනාරි පාසලෙන් ඊට පස්සේ ਉਹ අධ්‍යාපනය හදාරන්න යනවා කොහෙටද ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ඊට පස්සේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේම ගුරුවරයෙකු වශයෙන් ඔහු සේවය කරනවා ඒ සේවය කරද්දිම ඔහු නීතිය ඉගෙන ගත්තා ඔහු නීති ඉගෙන ගද්දිම ඊළඟට ඉස්කෝලේ ගුරුවරෙක් විදිහට යනවා මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයට සහ වෙස්ලි විද්‍යාලයේ ගුරුවරයෙකු වශයෙන් ඔහු සේවය කරනවා ඊට පස්සේ 1910 දී ඔහු නීතිඥ වෘත්තියට පිවිසෙනවා 1910 වර්ෂයේදී ඔහු නීතිඥ වෘත්තියට පිවිසෙනවා මේ නීතිඥ වෘත්තියට ඔහු පිවිසිලා ඔහු දේශපාලනයට නැඹුරු වෙනවා දේශපාලනයට ඔහු නැඹුරු වෙනවා ඊට පස්සේ 1923 ගාලු දිස්ත්‍රික්කයෙන් ව්‍යවස්ථාදායක සභාවට ඔහු තේරෙනවා ව්‍යවස්ථාදායක සභාවට ඔහු තේරෙනවා ඊට පස්සේ නැවත වතාවක් ඔහු තේරෙන 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඔයාලා වැඩි රාජ්‍ය මන්ත්‍රණ සභාව කියන්නේ මොකද්ද ව්‍යවස්ථාදායක සභාව කියන්නේ මොකද්ද කියලා වැඩි ලොකුලා ලොකුට හිතර ගන්න එපා ඒක ඉස්සරහට ඉගෙන ගන්න තියෙන කාරණාවක් හරි එතකොට මේ 1931 ලංකාවේ පළවෙනිම අධ්‍යාපන අමාත්‍යවරයා බවට පත් වෙන්නේ මෙන්න මේ CWW කන්නංගර මහත්තයා CWW කන්නංගර මහත්තයා ඊට පස්සේ මොහු තමයි
අර ලාභාංශයේ ඉඳලම විශ්වවිද්‍යාලය දක්වා නොමිලේ අධ්‍යාපනය ලබා දෙන්න මූලිකත්වය අරගෙන කටයුතු කරේ අන්න ඒ නිසා තමයි මහුට විදස් අධ්‍යාපනයේ පියා කියලා අපි හඳුන්වන්නේ හරි මේ දක්වා හැමෝටම තේරුණාද ඔව් සර් තේරුණා හොඳට ඔව් සර් තේරුණා හරි එහෙනම් අපි නෝට් එක ලියමු එහෙනම් හැමෝම නෝට් එක ලියමු CWW කන්නංගර මහතා උපත ලබන්නේ CWW කන්නංගර මහතා උපත ලබන්නේ CWW කන්නංගර මහතා උපත ලබන්නේ इद्दास अटसीय असुहतरे इद्दास अटसीय असुहतरे ऑक्टोबर दहतुम वेनिदा ऑक्टोबर दहतुम वनदा श्री डब्ल्यू डब्ल्यू कन्नंगर महता उपतला बने इद्दास अटसी असुहतरे ऑक्टोबर दहतुम वनदा बालपिटिया हा अंबलंगुड अतर पिहिती बालपिटिया हा अंबलंगुड अतर पिहिती බලපිටියා අම්බලන්ගොඩ අතර පිහිටි රන්දොබේ නම් ගම්මානයේය රන්දොබේ නම් ගම්මානයේය රන්දොබේ නම් ගම්මානයේය රන්දොබේ නම් ගම්මානයේය සර් ඔව් ආය කියන්න පුළුවන්ද ඔතනින් ගඳ මං අහපව කියන්න ඕනේ බලපිටිය හා එතන බලපිටිය හා අම්බලන් ගොඩ අතර පිහිටි බලපිටියා හා අම්බලංගොඩ අතර පිහිටි රන්දුබේ ගම්මානයේය රන්දුබේ ගම්මානයේය සර් ඔව් මටත් එක තැනක් තියෙනවා මේ අහන්නද අහන්නක බලන්න අර ඔක්තෝබර් කියලා කිව්වේ ඔක්තෝබර් 13 වෙනිදා ඒකට දන්නවනේ ඒකට කිව්වනේ පුතේ ඔක්තෝබර් 13 වෙනිදා බලපිටිය හා අම්බලන්ගොඩ අතර පිහිටි රන්දොබේ ගම්මානයේදීය ඒකට ලිවනවානේ ඔක්තෝබර් 13 වෙනිදා බලපිටිය හා අම්බලන්ගොඩ අතර පිහිටි රන්දොබේ ගම්මානයේ මොහුගේ සම්පූර්ණ නම වනුවේ මොහුගේ සම්පූර්ණ නම වනුවේ සර් ඒකටම ද ලියා ගන්න ඕනේ ඔව් ඔව් ඒකටම ලියා ගන්න ඕනේ මොහුගේ සම්පූර්ණ නම වනුවේ මයික් ඕෆ් කරගන්න කරුණා කරලා ප්‍රශ්න එක්ක වුණා නම් ඊට පස්සේ මයික් ඕෆ් කරන්න පුරුදු වෙන්න මොහුගේ සම්පූර්ණ නම වෙනුවේ
මොහුගේ සම්පූර්ණ නම වනුයේ කිස්ටෝපර් විලියම් කිස්ටෝපර් විලියම් ක්‍රී ක්‍රී කිස්ටෝපර් විලියම් ලියලා පෙන්නන්නද? හා සර්. Christopher William Vijay Korn. Kannangaraya. Kannangaraya. Christopher William Vijay Korn Kannangaraya. මෙතුමා ප්‍රාථමික අධ්‍යාපනය 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 රන්ගොබේ වෙස්ලියානු මිෂනාරි පාසලෙන් රන්ගොබේ ප්‍රාථමික අධ්‍යාපනය රන්ගොබේ වෙස්ලියානු මිෂනාරි පාසලෙන් සර් දැන් කොතනද යන්නේ කොතනද යන්නේ හන්නේ මෙතුමා ප්‍රාථමික අධ්‍යාපන ලැබුවේ රන්දොබේ වෙස්ලියානු මිෂනාරි පාසලෙන්ය මෙතුමා ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ මෙතුමා ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ රන්දොබේ වෙස්ලියානු මිෂනාරි පාසලෙන්ය වෙස්ලියානු කියලා දන්නවා ලියන්නනේ වෙස්ලියානු කියලා ලියලා පෙන්නන්නද සර් මිෂනාරු මිෂනාරි මිෂනාරි මොන සෑනද සර් එතනින් පස්සේ ආයතනයක් කියනවාද ඒක ඔන්න මිෂනාරි කියලා කියන්නේ මෙහෙමයි ඈ රන්දොබේ රන්දොබේ වෙස්ලියානු මිෂනාරි පාසලෙන්ය මොහු ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ රන්දොබේ වෙස්ලියානු මිෂනාරි පාසලෙන්ය පසුව මොහු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත් විය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත් විය පසුව මොහු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත් විය පසුව මොහු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත් විය පසුව මොහු ගාල රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත් විය. පසුව මොහු ගාල රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත් විය.
ඉගෙනීමට අති දක්ෂේක වූ කන්නංගර මහතා 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 1903 දී කේම්බ්‍රිජ් 1903 1903 කේම්බ්‍රිජ් ජේෂ්ඨ විභාගයෙන් කේම්බ්‍රිජ් ජේෂ්ඨ විභාගයෙන් සර් කේම්බ්‍රිජ් පොඩ්ඩක් ලියලා පෙන්නන්නකෝ කේම්බ්‍රිජ් සර් ඉගෙනීමට ඉඳන් කියන්නකෝ ඉස්සෙල්ලා කරේ ඉගෙනීමට උදේ ඔයගොල්ලෝ අහගෙන ඉන්න හොඳේ මං ගොඩක් කිමින් කියන්නේ දැන් හොඳේ මං මෙතන ඉඳලා කියන්නම් ආපහු කියන්නේ නෑ ආ හොඳින් සියලු දෙනාම අහගෙන ඉන්න ඕනි ඈ නැත්තම් මේක පුරුද්දකට යනවා ඉගෙනීමට අති දක්ෂේක වූ කන්නංගර මහතා 1803 කේම්බ්‍රිජ් 1903 නේද ඔව් 1903 දී කේම්බ්‍රිජ් ජේෂ්ඨ විභාගයෙන් කේම්බ්‍රිජ් ජේෂ්ඨ විභාගයෙන් කේම්බ්‍රිජ් ජේෂ්ඨ විභාගයෙන් කේම්බ්‍රිජ් ජේෂ්ඨ විභාගයෙන් ගණිත අංශයේ ප්‍රථම ස්ථානය ලැබීය 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 සර් ශ්‍රේෂ්ඨ තරඟ චුට්ටක් කියනවා මොකද ශ්‍රේෂ්ඨ විභාගයෙන් ජේෂ්ඨ විභාගයෙන් කේම්බ්‍රිජ් ජේෂ්ඨ විභාගයෙන් ගණිත විෂය සඳහා ඉහළම ලකුණු ලැබීය නැත්නම් ප්‍රථම ස්ථානයේ තේර ප්‍රථම ස්ථානයේ ඊට පස්සේ ප්‍රථම ස්ථානයේ ලැබීය අනේ පුතේ අහගන්නක එක සැරෙන් හැමෝම මොකද්ද මේ පිස්සුවක් කෙලින්නේ එක සැරෙන් අහගන්න බෑද කාටවත් දැන් ඔක්කොම ලීලවලද හැමෝම කාගෙන්ද දැන් අඩුපාඩු තියෙන ටික කියන්න බලන්න එතන ඉඳලා එකපාරයි මම කියන්නේ කියන ටික විතරයි කියන්න කාගරි දැන් ලියාගත්ත බැරිව තියද නැත්තම් මේ එකම කියන්න බෑ සිලබස් කවර් කරන්න වෙන්නේ නැහැ නේ මෙහෙම උනොත් ඊපස් සිලබස් කවර් කරන්න නැතුණත් මට කෑ ගහන්න වෙන්නේ ඕගොල්ලෝ කියන්නේ එතකොට සිලබස් කවර් කරලා නැහැ කියලා ලීල ඉවරද හැමෝම දැන් ඔව් සර් ඔව් සර් ඔව් සර් එහෙනම් හොඳට අහගන්න මෙතන ඉඳලා දැන් ලියාගෙන යන්න ඈ හරි රිච්මන්ඩ් විද්‍යාලයේම රිච්මන්ඩ් විද්‍යාලයේම රිච්මන්ඩ් විද්‍යාලයේම ගුරුවරයෙකු වශයෙන් ගුරුවරයෙකු වශයෙන් සේවය ආරම්භ කරන කාලයේදීම සේවය ආරම්භ කරන කාලයේදීම මොහු නීතිය හදාරන ලදී
මොහු නීතිය හදාරන ලදී. මොහු නීතිය හදාරන ලදී. මොහු නීතිය හදාරන ලදී. මොහු නීතිය හදාරන ලදී. පසුව මොහු මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ හා 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 වෙස්ලි විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස සේවය කරන ලදී. වෙස්ලි විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස සේවය කරන ලදී. වෙස්ලි විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස සේවය කරන ලදී. එදදස් නමසය දහයේදී නීතිීඥ වෘතියට පිවිසි මොහු එදදස් නමසය දහයේ නීතිීඥ වෘතියට පිවිසි මොහු එදදස් නමසය දහයේ නීතිීඥ වෘතියට පිවිසි මොහු එදදස් නමසය දහයේ නීතිීඥ වෘතියට පිවිසි මොහු සමාජීය හා දේශපාලන කටයුතුවල නිරත විය. සමාජීය හා දේශපාලන කටයුතුවල නිරත විය. සමාජීය හා දේශපාලන කටයුතුවල නිරත විය. යහා දේශපාලන කටයුතු වල නිරත විය. සමාජීය හා දේශපාලන කටයුතු වල නිරත විය. එදදස් නමසය විසිතුන ගාල්ල දිස්ත්‍රික්කය තුළින් එදදස් නමසය විසිතුනේදී ගාල්ල දිස්ත්‍රික්කය තුළින් සිතුනේදී ගාල්ල දිස්ත්‍රික්කය තුළින් එදදා සමසය විසිතුනේදී ගාල්ල දිස්ත්‍රික්කය තුළින් ව්‍යවස්ථාදායක සභාවට තේරීපත් වූ මොහු ව්‍යවස්ථාදායක සභාව ලියන්න දන්නවද? ලියලා පෙන්නන්න. හා සර්. ලියලා පෙන්න. පේනව නේද? පේනවා සර්. පේන්නේ නැහැ. සර්ව පේන්නේ නැහනේ. අර කට්ටිය මයික් ඔන් කරන්න නැතුව ඉන්නකෝ. මයික් ඔෆ් කරලා ඉන්නවා. දැන් පේනවා ඉතින් මාව හැමෝටම. ආ. හැමෝටම දැන් මාව පේනවා. පේනවා සර්.
හරි. ව්‍යවස්ථාදායක සභාවට තේරීපත් වූ මොහු නැවතත් 1931 දී නැවතත් 1931 දී නැවතත් 1931 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරීපත් විය. සේ මොකද්ද? රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරීපත් විය. රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරීපත් විය. සර් අර තේරීපත් වූ මොහු නැවතත් කියන තැන ඉඳලා ඉදිරියට ගාපව් කියනවද? තේරීපත් වූ මොහු නැවතත් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරීපත් විය. රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරීපත් විය. හැමෝටම ලියන්න පුළුවන් නේද රාජ්‍ය මන්ත්‍රණ සභාව? ඔව් සර්. राज्य मंत्रण सभाज्य मंत्रण सभावट तेरी එද්දා සමසිය 31 වර්ෂයේදී එද්දා සමසිය 31 වර්ෂයේදී ලංකාවේ මුල්ම අධ්‍යාපන අමාත්‍යවරයා බවට පත්වන්නේ 1931 වර්ෂයේදී ලංකාවේ ප්‍රථම අධ්‍යාපන අමාත්‍යවරයා බවට පත්වන්නේ ලංකාවේ ප්‍රථම අධ්‍යාපන අමාත්‍යවරයා බවට පත්වන්නේ ලංකාවේ ප්‍රථම අධ්‍යාපන අමාත්‍යවරයා බවට පත්වන්නේ C.W.W. කන්නංගර මහතාය. C.W.W. කන්නංගර මහතාය. බාලාංශයේ සිට විශ්වවිද්‍යාලය දක්වා විශ්වවිද්‍යාලයම ලියන්න දන්නවන්නේ බාලාංශයේ සිට විශ්වවිද්‍යාලය දක්වා සර් විශ්වවිද්‍යාලය කියලා ලියලා පෙන්නන්න විශ්වවිද්‍යාලය කියලා ලියලා පෙන්නන්නකෝ සර් විශ්වවිද්‍යාලය කියලා ලියලා පෙන්නන්න ඕනට ඔන්නෝම විශ්වවිද්‍යාලය කියලා ලියන්නේ. දැක්කද හැමෝම? ඔව් සර්. පස්ස. ඔන්නෝම විශ්වවිද්‍යාලය. දැක්කද හැමෝම? බාලාංශයද? ස්ක්‍රීන් එක පේන්නේ නැහැ නේ සර්. ස්ක්‍රීන් එක පේන්නේ නැද්ද හැමෝටම? පේනවා සර්.
बालांशी विश्वविद्यालय के लिए अरे बालांशेषित विश्वविद्यालय दक्वा बालांशेषित विश्वविद्यालय दक्वा नोमिले अध्यापने लबादी मटे नोमिले अध्यापने लबादी मटे नोमिले अध्यापने लबादी मटे नोमिले अध्यापने लबादी मटे नोमिले अध्यापने लबादी मट खटयुतु कलनिसा मेतुमाव कौरु कियला दह दुन्नवन्ने निदहस अध्यापने पिया निदहस अध्यापने पिया लेस हदुन्वनु लबाई निदहस अध्यापने पियालेस हंदुन्वनु 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 लबाई हरि ओन्नच्चरै पुते सी डब අපිට කරන්ට් එක ගියා වීඩියෝ ඔෆ් කරන්න දෙට කමන්නේ නැද්ද ආ කරන්ට් එක ගියා නම් ඔෆ් කරන්න පුතේ කමන්නේ නැහැ හරි දැන් හැමෝටම විනාඩි 5ක කාලයක් ලබා දෙන හැමෝම ඔක කියවන්න කිසිම කෙනෙක් සද්ද කරන්න බෑ ආ හැමෝම කියව ගන්න දැන්
හැමෝම කියවගත්තද? සර් තාම කියවනවා. මම කියවන්නේ. අපි ඉතුරු වලට යමු පුතේ හා අපි ඉතුරු කොටස් වලට යමු හරි ඔෂාන් පුතේ ඔයාලා හොස්ට් එක ගිහිල්ලා මට හොස්ට් එක දෙන්න මගේ අතින් මේ වෙලා හා සර් thank you හරි සර් හරි ඊට පස්සේ පුතේ අපිට කතා කරන්න තියෙන්නේ හරි ඊට පස්සේ පුතේ අපිට කතා කරන්න තියෙන්නේ ලියා ගන්න මාතෘකාව හැමෝම පුද්ගලයෙකු සතු හැකියා හා दक्षता वैडि दिवनु कर गनीम संदहा दक्षता वैडि दिवनु कर गनीम संदहा दक्षता वैडि दिवनु कर गनीम संदहा යොදාගත හැකි ක්‍රමවේද පුද්ගලයෙකු සතු හැකියා හා දක්ෂතා පුද්ගලයෙකු සතු හැකියා සහ දක්ෂතා වැඩි දියුණු කර ගැනීම සඳහා යොදාගත හැකි ක්‍රමවේද යොදාගත හැකි ක්‍රමවේද යොදාගත හැකි ක්‍රමවේද හරි එතකොට පුතේ මේ පුද්ගලයෙක් සතුව තියෙන විවිධ හැකියා හා දක්ෂතා ආ ඔයාලටත් තියෙන විවිධ හැකියා හා දක්ෂතා මටත් තියෙන විවිධ මේ හැකියා හා දක්ෂතා ඔයාලගේ යාළුවන්ටත් තියෙන විවිධ හැකියා හා දක්ෂතා එතකොට මෙන්න මේ හැකියා සහ දක්ෂතා වැඩි දියුණු කරගන්න පුළුවන් ක්‍රමවේද මොනවද කියලා තමයි අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ අපිට පුළුවන් මේ අපේ ජීවිතේ මේ තමන්ගේ ජීවිත අත්දැකීම් තුලින් අපේ හැකියාවන් සහ හරිද හැකියාවන් සහ දක්ෂතා වැඩි දියුණු කරගන්න ඒ වගේම පුළුවන් අපිට අන් අයගේ ජීවන අත්දැකීම් තුලින් අපේ හැකියා සහ දක්ෂතා වර්ධනය කරගන්න ඒ වගේම අපිට පුළුවන් තව හරිද අපිට පුළුවන් පවුලේ හරිද පවුලේ එහෙම නැත්නම් මේ අපි නියෝජනය කරන සමාජ කණ්ඩායම් මගින් අපි නිවෝදනය කරන අපි නියෝජනය කරන සමාජ කණ්ඩායම් මගින් මේ අපේ හැකියා සහ දක්ෂතා වර්ධනය කරගන්න ඒ වගේම පුවත්පත් තුලින් ආ පුවත්පත් වගේ දේවල් කියවලා බලලා අපිට පුළුවන් අපේ හැකියාවන් සහ දක්ෂතා වර්ධනය කරගන්න අපේ හැකියාවන් සහ දක්ෂතා වර්ධනය කරගන්න හරි ලියමු අපි පළවෙනි තරුණ ලකුණු දාලා ලියන්න පළවෙනි තරුණ ලකුණු දාලා ලියන්න තම ජීවිත අත්දැකීම් තුලින් පළවෙනි තරුණ ලකුණ තම ජීවිත අත්දැකීම් තුලින් තම ජීවිත අත්දැකීම් තුලින් තම ජීවිත අත්දැකීම් තුලින් තම ජීවිත අත්දැකීම් තුලින් සර් ඔව් සර් විද්‍යුත් මාධ්‍ය මේ භාවිතා කරමින් හරිද
පුළුවන් විද්‍යුත් මාධ්‍ය භාවිත කරමින් පුළුවන් අපේ හැකියාවන් සහ දක්ෂතා වර්ධනය කරගන්න. දෙවනි කියලා ගන්න පුතේ හැමෝම දෙවනි තරල ලකුණු දාලා ලියා ගන්න. අන් අයගේ ජීවිත අත්දැකීම් තුලින් අන් අයගේ ජීවන අත්දැකීම් තුලින් අන් අයගේ ජීවන අත්දැකීම් තුලින් අපිට පුළුවන් අන් අයගේ ජීවිත ජීවන අත්දැකීම් තුලින් අපේ හැකියාවන් වර්ධනය කරගන්න. හරි ඊළඟ එක ලියාගන්න පවුලෙන් නැතහොත් 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 තමා නියෝජනය කරන සමාජ කණ්ඩායම් මගින් 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 අනිත් එක ලියා ගන්න පුවත්පත් මගින් පුවත්පත් මගින් පුවත්පත් මගින් පුවත්පත් මගින් පුවත්පත් මගින් අනිත් එක ලියා ගන්න අන් අයගේ අත්දැකීම් දැක නිර්මාණශීලීව 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 අනිත් එක ලියා ගන්න අනිත් එක ලියා ගන්න තම හැකියා ශේෂ්ත්‍රව අදාළව ලියවුණු තම හැකියා ශේෂ්ත්‍රයට අදාළව ලියවුණු තම හැකියා ශේෂ්ත්‍රයට අදාළව ලියවුණු තම හැකියා ශේෂ්ත්‍රයට අදාළව ලියවුණු පොතපත පරිශීලනය 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 පොතපත පරිශීලනය
सर मटे दैन करंट कावे मुनाद करे ගොඩක් කේව කරා පුතේ ඔය වීඩියෝ එක බලන්න මත්තම් මට ආපහු මුලේ ඉඳලා කියන්න බැහැනේ ඒ නිසා වීඩියෝ එක බලන්න පුතේ වීඩියෝ එක ඔයගලන්ට හැම දෙයක්ම බලා ගන්න පුළුවන් හරි නැත්තම් මං ආපහු මුලේ ඉඳලා කරන්න කියොත් එම කියා දෙන්න පැහැදිලි කරගෙන කියොත් එම අනිත් ළමයිගේ ටයිම් එක අපරාදිනේ ඒ නිසා වීඩියෝ එක බලන්න පුතේ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ එතකොට හරි ඊළඟට හැමෝම Tamanගේ මාතෘකාව ලියා ගන්න තම දක්ෂ තම දක්ෂතා හඳුනාගන්නේ කෙසේද එම දක්ෂතා වැඩි දියුණු කර ගැනීම සඳහා කළ යුත්තේ කුමක්ද? එම දක්ෂතා වැඩි දියුණු කර ගැනීම සඳහා කළ යුත්තේ කුමක්ද? හා? එමවල යන්න. තම දක්ෂතා හඳුනාගන්නේ කෙසේද? එම දක්ෂතා වැඩි දියුණු කර ගැනීම සඳහා ඔබ කළ යුත්තේ කුමක්ද? ඒ කියන්නේ මෙතන දිහන්නේ මේ අපේ තියෙන දක්ෂතා අපි හඳුනාගන්නේ කොහොමද? අපේ තියෙන දක්ෂතා අපි හඳුනාගන්නේ කොහොමද? ඒ වගේම ඒ අපේ තියෙන දක්ෂතා අපි වැඩි දියුණු කරන්න මොන වගේ දේවල්ද සිද්ධ කරන්න ඕනි? මොනවද මේ අපිට තියෙන දක්ෂතා අපි හඳුනාගන්නේ කොහොමද? ඔයාලටත් විවිධ දක්ෂතා තියෙන්න පුළුවන්. ඔයාලා සමහරට ඔයාලා දන්න ඇති දක්ෂතා ඔයාලට තියෙන්න පුළුවන්. හරි? එතකොට ඒ දක්ෂතා හරිද ඒ දක්ෂතා තමන්ට කළ හැකි තමන් කැමති දේ හඳුනාගෙන වඩාත් හොඳින් කිරීම තමන්ට කළ හැකි තමන් කැමති දේ හඳුනාගෙන වඩාත් හොඳින් කිරීම හරි අනිත් එක ලියා ගන්න දෙවනි එක ලියා ගන්න ඒ කියන්නේ මේ අපි මොකද්ද කරන්න ඕනි මේ තමන්ට කළ හැකි ඒ කියන්නේ මේ අපිට කරන්න පුළුවන් දේ අපි ඉස්සල්ලාම තෝරගන්න ඕනි ඊට පස්සේ අපි කැමති දේ අපි හඳුනා ගන්න ඕනි ඊට පස්සේ ඒ දේ වඩාත් හොඳින් සිද්ධ කරන්න ඕනි හරි දෙවනික ලියා ගන්න ඔබ තුල ඇති දක්ෂතා
ඔබ තුල ඇති දක්ෂතා ඔබ තුල ඇති දක්ෂතා ඔබ තුල ඇති දක්ෂතා ඔබ තුල ඇති දක්ෂතා අවස්ථානුකූලව හඳුනා ගනිමින් අවස්ථානුකූලව හඳුනා ගනිමින් අවස්ථානුකූලව හඳුනා ගනිමින් අවස්ථානුකූලව හඳුනා ගනිමින් ආත්ම විශ්වාසයේ ගොඩනගා ගැනීම ආත්ම විශ්වාසයේ ගොඩනගා ගැනීම ආත්ම විශ්වාසය ගොඩනගා ගැනීම ආත්ම විශ්වාසය ගොඩනගා ගැනීම ආත්ම විශ්වාසය ගොඩනගා ගැනීම මොකද්ද තුන්වෙනි එක ලියා ගන්න කැඩි කැඩි දැනෙන්නේ තාමත් හැමෝටම නෑ සර් නෑනේ හරි තුන්වෙනි එක ලියා ගන්න දක්ෂතා වර්ධනය කර ගැනීම දක්ෂතා වර්ධනය කර ගැනීම දක්ෂතා වර්ධනය කර ගැනීම දක්ෂතා වර්ධනය කර ගැනීම ඔබ තුල ඇති දක්ෂතා අවස්ථානුකූලව හඳුනා ගනිමින් ආත්ම විශ්වාසයේ ගොඩනගා ගැනීම ආත්ම විශ්වාසයේ ගොඩනගා ගැනීම තුන්වෙනි එක දක්ෂතා වර්ධනය කර ගැනීම දක්ෂතා වර්ධනය කර ගැනීම දක්ෂතා වර්ධනය කර ගැනීම දක්ෂතා වර්ධනය කර ගැනීම හරි හැමෝම ලිව්වද ප්‍රශ්නයක් නේ මාතෘකාවක් කියන තම දුර්වලතා තමන්ට තියෙන දුර්වලතා දන්නේ තමන් ඒක අනිත් අය දන්නේ නැහැ තම දුර්වලතා කියලා ලියලා තමන්ට තියෙන දුර්වලතා හැමෝටම පුතේ මොකක් හරි දුර්වලතාවයක් තියෙන අනිවාර්යෙන්ම අපි හැමෝම සර්ව සම්පූර්ණ නැහැ හරි කිසිම කෙනෙක් මේ ලෝකයේ සර්තුල සර්වසම්පූර්ණ ඔව් මීට කලින් දීපු එකේ 3යිද දුන්නේ 3යි දුන්නේ හරි හරි ලියා ගන්න තම දුර්වලතා හරි තම දුර්වලතා සර් එතකොට අපේ දුර්වලතාවේ ලියන්න ඕනේ සර් ඔව් Tamanට ඕගොල්ලන්ගේ තියෙනද කියලා ඕගොල්ලන්ගේ දුර්වලතාවේ මම දන්නේ නැහැනේ පුතේ දැන් මගේ තියෙන දුර්වලතාවයක් තමයි මම අර ගිහුව මට ඉක්මනින් කේන්ති යනවා කියන්නේ හරි ඒක කේන්ති ගියාට ඒකට අග්ගල් නිගල යන බුස් ගෑවිල්ලේ හරි ඒක මට ඒ උනට ඒක මගේ තියෙන දුර්වලතාවයක්
ඔයාලටත් මොන හරි දුර්වලතාවයක් තියෙනවා නම් ඒ දුර්වලතා තුනක් ලියන්න තියෙනවා නම් තුනක් තියෙනවා නම් තුනක් ලියන්න පහක් තියෙනවා නම් පහක් ලියන්න 10ක් තියෙනවා නම් 10ක් ලියන්න එකක් තියෙනවා නම් එකක් ලියන්න තමන්ට තියෙන දුර්වලතා ඉගෙනීමට හරි පරිදි තමන්ගේ හිත යොමු කරගන්න බෑ පාඩම් කරන්න කම්මැලි ඕක තමයි දුර්වලතා තියෙනවා ආ කේන්ති යනවා බොරු කියනවා හිටපු ගම එකට එක කියනවා කට්ටිය වැඩි හිටියොත් එක්ක එහෙම තියෙනවනේ තමන්ගේ දුර්වලතා තමන්ට තේරෙන්නේ නැති තමන්ගේ දුර්වලතා මොනවද කියලා හරි හරි අපි පුතේ එහෙනම් ලබන සතියේ කතා කරමු තම දුර්වලතා අවම කර ගැනීම සඳහා ඔය කියන ඕගොල්ලන්ගේ තියෙන දුර්වලතා අවම කරගන්න පුළුවන් කොහොමද කියලා අපි ඒක ලබන සතියේදී සාකච්ඡා කරමු හරි එහෙනම් පුතේ අදට මම මෙතනින් ක්ලාස් එක අවසන් කරනවා සියලු දෙනාටම ඔව් අයිබෝවන් සර් දෙත තියෙන දුර්වලතාවය මටත් තියෙනවා හරි අයිබෝවන් පුතේ आई बोवन सर आई बोवन सर आई बोवन सर आई बोवन सर